සවන YouTube චනල් එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඔබ වෙනුවෙන් අදත් වටින වීඩිය එකක් කරගෙනවා හැමදාම වගේ දරුවෙක් පලාපොරොත්වෙන ඔබ වෙනුවෙන් දරු පලසිහින සැබෑ කරගත්තු ඒ මවවරුන්ගේ කතා අපි අරගෙනවා අදත් ඒ වගේම මවකගේ කතාවක් ඔබ වෙත අරගෙනාව. ඉතින් ඔයා ඒ කතාව අහලා ඒ මවවෙනුවෙන් වචනකින් හරි කමට් එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඉතින්හේ මවගේ කතාව අහමු මම දරුවෙක් බලාපුරොත්තුවෙන් අවුරුදු පහක් හිටියා මේක පොඩි කාලයක් නේද හැබැයි මේ පුංචි කාලය තුළ කොයි තරම්නම් දුක්විந்தද කොයි තරන්නම් කඳුළු හැලුවද මේ නිසාම මගේ කතාව ඔයාලයික්ක බෙදාගන්න හිතුනා අද වනවිට මම මාස දෙකක දරු පුංචක්කන්න මවක්. අපි හිතනවා වගේ නෙවී. බොහෝ දේවල් ප්‍රායෝගිකව කරන්න ගිහාම හරි අමාරුයි. ඒ කාලේ ගැන කියනවනං හරි කටුකයි. මුල්කාලයේ හරියට ඔසපපුනේ නැහැ. මාස දෙකකට සැරයක් තුනකට සැරයක් වගේ තමයි සිද්ධ වනේ. මම රැකියවිෙන් අස්වෙලා, මාසතුනක් වගේ ගිහාම මාසික ඔසප්චක්‍රය මාසතයකින් දෙකට පිළිවෙලට හැදෙන්න්න ගත්තා. ඒ නිසා මට හිතුුණ වැඩවැඩිකම මානසික පීඩනය වැඩිකම නිසා තමයි මේක වෙන්න ඇත්ත කියලා. මම කොච්චර වෛද්‍යවරු ගාවට ගියත් දුන්නේ එකම උත්තරේ. අම්මා. ඔයාට කිසිම ප්‍රශ්නයක් පෙන්නුම් කරන්නේ නෑ බබෙක් හදන්න පුළුවන් කියලා. ඒත් කවුරු මොනව කිව්වත්. අවුරුදු හතරක් යනකම් නම් ගැබ්ගැනීමක් ුණේමනෑ මම රස්සාවෙන් අස්වෙලා ස්ොයන් රැකියාවක් කරන්න ගත්තා මට ලොකු ගැටලුවක් තිබ්බා මගේ මහත්්‍යයා ගෙදර එන්නේ සති එකට සැරයක් නමුත් අපි පුළුවන් විදියට ආදරෙන් එකට හිටිය දානමාන පුළුවන්තරන් දුන්නා අන්තිම කාලි කරපු පිංවල බලයෙන් තමයි මේ පැටියා මගේ කුසට ආවෙ කියලා මටනං හිතෙන්නේ ගොඩක් දෙවුවරු ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි මහත්තයාගේ අම්මගේ කීමට පත්තිනි මෑණියන්ට බාරයක් වුණා මගේ ආහාර ගැන මම හුඟක් සැලකිලිමත් වනාා ඇඟ මහත්වෙන්න දුන්නේෙ නෑ පළතුරු ගොඩක් කෑවා ජූ සදාගෙන බෙව්වා කස්සකසායට බෙව්වා පැළමුං කෑවා මම හොඳට පැෑ හතක් පිතර නිදාගත්තා මගේ කතාව එච්චර අනිත් අයට වටින්නේ නැති වෙයි ඒත් මට කියන්න තියෙන්නේෙ ඔයාල බයවෙන්න එපා. කාලයක් ගිහිල්ල හරි ඔයාලගේ කිරිසිහිනේ සැබෑවෙනවා. මම ලොකු අරමුණක් නැතිව හිටපු කෙනෙක්. ඒත් අද මගේ සිහිනේ සැබෑවුණා ඉතින් ඔයාලගේ කිරිසිහිනත් ඉක්මනින්ම සැබෑවෙයි. ඒ නිසා දුක්වෙන්න එපා මනසිං වැටෙන්න්නේ එපා. ශක්තිමත්ව ඉන්න. ඉතින් ම ප්‍රාර්ථනා කරන්නනවා මගේ කිරිසිහිනේ සැබෑවනාා වගේම ඔයාල හැම දෙනාගෙම කිරිසිහිනේ සැබෑවේවා. ඉක්මනින්ම දරු සිහිනේ ලැබීමට වරම් ලැබේවා කියලා ඉතින් ඔයාලා හැමෝටම බුදුසරණයි ඉතින් මේක තමයි ඒ අම්මගේ කතාව ඔයා කතාාව අහලා ඒ අම්ම වෙනුවෙන් පච්චනයක්හරිකමෙන්ට් කරන්න ඒ වගේම ඔයාලගේ කතා තියෙනවරං ඒක අපිට සුවසෙවන YouTube චනල් එක හරා අනිත්තායට අහන්න සරස්සන්න පුළුවන් ඔයත් දුකමැදින් දරු සිහිනේ සැබෑ කරගත්තු කෙනෙක් නම් ඒ කිරිසිහිනේ සැබෑ කරගත්තුවා ආකාරය අනිත් අයට වටින්න පුළුවන් සුවස වන YouTubeුටප් චැනල්ලකේ කමෙන්ට් එකකින් හරි ෆෙස්බුක් පේජ්ජ එකට හරි වාගේ කතාවත් අප වෙත යොමු කරන්න එහෙනම් ඉක්මනිින්ම තව කතාවකින් හමුමු සුබ දවසා